අයිබෝන් හැමෝටම අද නම් ගොඩාක් සතුටු වීඩියෝවක් කරන්න. ඒ තමයි ලංකාවේ දේශපාලනයේ අපිට කියාගන්න බැරිව හිටි දේවල් ටිකක්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය ජනතාවට මෙතෙක්කල් අපි කියපු අනුර කුමාරි සනායක මහත්මයා මාලිමාවේ අය සියලු දෙනා කිව්වට වඩා සුවිශාල පණිවිඩයක් මේ මොහොතේ රංගේ බණ්ඩාර නම් මෝඩ දේශපාලඥයා විසින් ලංකාවේ ජනතාවට දීලා තියෙනවා. ඇත්තටම රංග බණ්ඩාර කියලා කියන්නේ මේ තරම් මෝඩයෙක් කියලා මම නම් හිතාගෙන හිටියේ නැහැ. නමුත් මම දන්නේ ලංකාවේ ඔයාලා මේ රංග බණ්ඩාර ඊයේ පෙරේදා කියපු කතා ටික මොන විදිහට අරගෙන තියෙනවද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් පිටරට ඉඳලා මේක දිහා බලන මට පේන විදිය දැන් මේ වීඩියෝයෙන් අහන්න ඔයාලා හිතන්න මේ තරම් මෝඩ මිනිස්සුද මෙතෙක්කල් ඔයාලා රටේ පාලකයෝ විදියට පත් කරගෙන හිටියේ කියන එක. ඇත්තටම කියනවනම් මේ මොහොතේ මාලිමාවේ ඉන්නේ ලංකාවේ දේශපාලනේ හිනිපෙත්තේ. ඒකට රංග බණ්ඩාර විසින් මේ දීලා තියෙන්නේ තවත් සුපිරිම සුපිරි තල්ලුවක්. ඇත්තම කියනවා නම් රංග බණ්ඩාරේ මාලිමාවට දීලා තියෙන්නේ මාලිමාවට වචනෙන් කතා කරලා ඉල්ල ගන්නවත් බැරි තරම් ලොකු උදව්වක්. ඉතින් ඒ නිසා රංග බණ්ඩාරට බනින්න එපා. මුලින්ම රංගෙට කියනවා රංගේ ඔයා නොදනවත් කම වගේ ගොන් කමට බූරු කමට මොංගල කමට මේ කර වැඩේ බොහොම ස්තුතියි. ස්තුති කරන්න හේතු කාරණා 1 2 3 4 කියලා පේලියක් තියෙනවා. මම විස්තර කරන්නම් අපේ රටේ හැමෝටම ඇයි අපි රංගේ බණ්ඩාරට ස්තුති කරන්න ඕන. මොකද්ද මේ රංගේ බණ්ඩාර කරේ? රංගේ බණ්ඩාර ඊයේ පෙරේදා රට ගිනි තියන විදිහට රටම කලඹවන විදිහේ තොරතුරක් කිව්වා. ඒක නීති විරෝධීද දේශද්‍රෝහීද කොම කතා පැත්තක තියමු. ඒ කතාව තමයි රනිල් වික්‍රමසිංහට තව අවුරුදු දෙකක් ඉන්න දෙමු. චන්ද නොතියා රනිල්ට බලය දීලා මොන ක්‍රමයකින් හරි නැත්නම් ජනමත විචාරණයක් තියලා ජනමත විචාරණයකින් බලය අරගෙන හරි මේක ඉස්සරහට ගෙනියමු කියලා. හරිද? එතකොට දැන් මුළු රටම මේ ගැන කතා බහ කරනවා. ඊට පස්සේ මම දැක්කා විද කතා කියනවා. නමුත් ඒ අය හුඟක් දෙනෙක් රංගේට බැනීම තමයි කරේ. රංගෙට බැනීම, රංගේ මේ කර ඒක වැරදි, නීති විරෝධී, අරක විරෝධී, මේක විරෝධී, ජනාධිපති නීතිතුරු කතා කරනවා මම දැක්කා, සුපිරි කට්ටිය කතා කරනවා දැක්කා. නමුත් මම මේ කියන ටික රංගෙට කියලා ස්තුති කරන්න කවුරුවත් පෙළඹුන්නේ නැහැ. බලන්න ඔයාලා දැන් ඉස්සර හිටිය මෝඩ ජනතාව නෙමෙයි, ඊට වඩා සබුද්ධික බුද්ධිමත් ජනතාවක් දැන් ලංකාවේ ඉන්නේ. බලන්න මම මේ කියන ටික හොඳට අහලා බැලුවට පස්සේ තේරෙයි රංග බණ්ඩාර කරගෙන තියෙන්නේ උඩ බලාගෙන කෙල ගහනව නෙවෙයි, උඩ බලාගෙන මන්නේ නැ මලපහ කවුරු හරි මලපහ ගන්නකොට මූණ දීගෙන හිටියා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. ගූම ගූ හතේ ගහ ගන්න වැඩක් කරගෙන තියෙන්නේ. ඒකෙන් රංගේ කරගත්ත හානිය රංගෙට විතරක් නෙවෙයි, රණිට විතරක් නෙවෙයි, පොහොට්ටු විතරක් නෙවෙයි, පුතා නෝත් චක්බ්ලාස් කරලම දැම්මා. කොහොමද එහෙම වෙන්නේ? අපි බලමු මුලින්ම රංගේ බණ්ඩාර ඇයි මේ රනිල් වික්‍රමසිංහට තව අවුරුදු දෙකක් දෙමු කියන්නේ. ඒක මුළු රටම දන්නවා. රංගේ බණ්ඩාරගේ පක්ෂයයත් රංගේ බණ්ඩාරට මේකට ඌ හරි කියලා කියන අය පවා දන්නවා. මේ මෙහෙම කියන්නේ කවදාවත් රනිල් වික්‍රමසිංහට දිනන්න බැරි නිසා. ඒක පැහැදිලි. ඒ කියන්නේ රනිල්ට ඡන්දකින් දිනන්න පුළුවන් නම් නැවත ජනබලයක් තියෙනවා නම් කවදාවත් රංගේ බණ්ඩාර එහෙම කියන්නේ නැහැ. එතකොට ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ රනිල්ට විතරක් නෙමෙයි සජියට දිනන්නත් බෑ. ඒ කියන්නේ පුතානෝට දිනන්න පුළුවන් නම් පුතානෝ නම් ඊළඟ ජනාධිපතිවරණෙන් ජනාධිපති වෙන්නේ. රංගේ බණ්ඩාර මේ විදිහට කියන්නේ නැහැ. මොකද රංගෙට ඕනෑම වෙලාවක පුළුවන් පුතානෝගේ ආණ්ඩුවට ගිහිල්ලා පුතානෝගේ ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගන්න. ඒක UMP මහලේ කම් වුණාද අරකද මේකද එකක්වත් අදාළ නැහැ. මොකද පුතානෝගේ කණ්ඩායමෙම කෙනෙක් තමයි රංගේ බණ්ඩාර කියන්නේ. මොකද පුතානෝට පුළුවන් නම් තමන්ගේ පක්ෂයේ සභාපති වෙලා ඉන්න දැන්ට සභාපති බවට අධිකරණයෙන් තීන්දු අරගෙන ඒක රැගෙන ඉන්න සරත් පොන්සේක මහත්තයාව මේ විදිහට කුඩු කෙඩුකම් කරන්න. එතකොට UMP මේ මොහොතේ ඔය නිකන් බෝඩ් එකක් එල්ලන් ඉන්න මහලේකම් තමන්ගේ පක්ෂයට අරගන්න බැරි කමක් නැහැනේ සජිත්. ඒගොල්ලෝ යාළුවෝ. අර රංජන් කිව්වා වගේ ඒගොල්ලෝ යාළුවෝ මල්ලි. ඉතින් ඒ නිසා රංගේ බණ්ඩාර කලබල වෙලා ජනමත විචාරණ තියන්නයි ඡන්දේ කල් දාන්නයි කතා කරන්නේ නැහැ. පුතානෝ නම් දිනන්නේ. ඒකෙන් කියෙව්වේ රංගේ පිළිගන්නවා රනිල් දිනන්නෙත් නැහැ. පොහොට්ටු එම් කොහොමද දිනන්නේ නැහැ. පුතානෝ දිනන්නෙත් නැහැ.
ඒගොල්ලන්ගේ බුද්ධි අංශද අරාංශද මේ අංශද දේශපාල අංශද මොනවා හරි තියෙනවා නම් ඒ තියෙන සියලු දේවල් වලින් ඒගොල්ලෝ තදින්ම තමන් විසින්ම පිළි අරගන්නවා තමන් ජයග්‍රහණය නොකරන බව. ඊළඟට අපි එමු මේ ජනමත විචාරණ පොයින්ට් එක. මේ ජනමත විචාරණ පොයින්ට් එක ඔයාලා හිතන්න ලංකා ඉතිහාසයේ ජනමත විචාරණය කියන එකේ අත්දැකීමක් අපිට තියෙන්නේ ලාම්පු කලගිරි සෙල්ලම ජයාරගේ. ජයාර ලාම්පු කලගිරි සෙල්ලම ගෙනාවේ තමන් පරදීවි කියන බයකට නෙවෙයි. හොඳට මතක් කරන්න මේක අතීතයේ ගැන ඒ කාලේ නොහිටියේ තරුණ අය දන්නේ නැතුව ඇති. JR ලාම්පු කලගිරි සෙල්ලම ගෙනාවේ තමන්ගේ අතේ තිබුණු 77 තමන්ට ලැබුණු 6.5ක බලය දශමයක් හරි අඩු වේවි කියන බයට. විසක් පරදීවි කියන බයට නෙවෙයි. මොකද ලාම්පු කලගිරි සෙල්ලම ගේන්නේ නැතුව මහ ඡන්දයක් තිබ්බනම් ඒත් JR ළම තමයි දිනන්නේ. ඒ මොහොතේ JR ළට පරදින්න තරම් ලොකු දෙයක් වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ යම්කට තර කරන්න පුළුවන් ශ්‍රී ලංකා පක්ෂය අදුගානේ අපේක්ෂකෙක් නැති තැනක හිටියේ. ලංකරජස්පකිට හරියට ජනාධිපතිවරණයකට අපේක්ෂකෙක් හොයාගන්න බැරි තැනක හිටියද. ඒ නිසා විපක්ෂේ දිනන්නේ නැහැ. දිනන්නේ ජේආර්ගේ පක්ෂෙම තමයි. නමුත් ජේආර්ට අර ගෑණීක් මිනිහෙක් කරන්න හිතන මිනිහේ විතරයි බැරි කියන 6-5 බලය නැතු යනවා. මොකද ආසන කීපයක් හරි විපක්ෂයට යන නිසා. එතකොට ඒ බයට තමයි JR ලාම්පු කලගිරි සෙල්ලම ගෙනල්ලා ඒ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කුණුකූඩයට දාලා ඒ වගේ ජඩවැඩක් කරේ. ඒ වගේ පොඩි බයකට. නමුත් මේ වෙලාවේ රංගේ බණ්ඩාරලා මේ ජනමත විචාරණයක් ගැන කියන්නේ එහෙම බයකට නෙමෙයි. මේ සමස්තයම පරදින නිසා. ඒ සමස්තයම පරදින බව ඒගොල්ලෝ හොඳටම ඉරහඳ වගේ පැහැදිලිව දන්න නිසා. හරිද? එතකොට JR ගේ ලාම්පු කලගිරි සෙල්ලමේ ජනමත විචාරණයයි මේ රංගේ බණ්ඩාර යෝජනා කරන ජනමත විචාරණයයි අරමුණු දෙකක් එකක් නෙවෙයි. හරිද? දැන් මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා ඒක. එතකොට ඊළඟට රංගේ බණ්ඩාර මේ කර කතාවෙන් තේරෙන්නේ රංගේ බණ්ඩාරට ඔළුවට යන්තම්වත් දැනිලා නැහැ මේක අහන මිනිස්සු තේරුම් ගන්න බව රංගේ මේ කියන කතාවේ හරි අර්ථය මොකද්ද කියලා. ඒ කියන්නේ මේකෙන් තමන් විසින්ම තමන් පරාජය බාරගෙන තියෙන බව මිනිස්සු තේරුම් ගන්නවා කියන එක රංගෙට නොතේරුණා නම් ඒකෙන් තේරෙන්නේ රංගෙල මොනතරම් අඳබාල මෝඩ මිනිස්සුද. ඒ කියන්නේ මෙච්චර කාලයක් ලංකාවේ දේශපාලුව විදිහට අපි ලංකාවේ මිනිස්සු ඔයාලා ඡන්ද දීලා පත් කරගෙන ලොකු නම් තියාගෙන හිටිය අය මේ තරම් අමු ගොන් හැත්තක්ද කියලා දැන් රටේ ජනතාවට හිතන්න හොඳ අවස්ථාවක් රංගේ දීලා තියෙනවා. රංගේ මේ කියපු කතාවේ රංගේ විතරක් නෙමෙයි රංගේ මේ කියපු කතාවට එරෙහිව ලොකුවට කවුරුවත් යන පාටක් පේන්නේ නැහැ. හරිද? නිකන් පොඩි පොඩි කතා කියાવી. නමුත් ඒ හැම කෙනෙක්ම විශේෂයෙන්ම පුතානෝ පවා කැමති මේ වෙලාවේ ඡන්දයක් එන්නේ නැත්තම්. ඒක පාර්ලිමේන්තුවේදී අර කවුද කෙනෙක් කිව්වා මේ මහලුකුවට පාර්ලිමේන්තුවේ නම් විපක්ෂ නායක මෙහෙම මේ කෑ ගහනවා මේ ඡන්දයක් ඕන කියලා රෑට රෑට අපිට කතා කර කර කියනවා අනේ කොහොමවත් තියන්න බෑ කියලා නේ පාර්ලිමේන්තුවේ. මං හිතන්නේ ඩීල් දාසතු කෙනෙක් කිව්වේ. එතකොට ඒකෙන් තේරෙන්නේ හැම එකකින්ම මේ හැම කෙනෙක්ම ඡන්දෙට කැමති නෑ. මොකද පුතානෝ දන්නු පුතානෝගේ සභාපතිත් නැතුව පුතානෝගේ පක්ෂෙ ඉන්නේ නැහැ. පුතානෝ දන්නෙත් නෑ උදේට නැගිටිනකොට අද උදේ වෙනකොට තමන්ගේ පක්ෂය ඒ කලින් හිටියවුන් ඉන්නවද වෙනවුන් ඉන්නවද අලුත් අයවුන් ඉන්නවද අඩු ගානේ මං හිතන්නේ සජිත් ප්‍රේමදාසට මතක ඇති කියලා තමන්ගේ පක්ෂෙට ඉන්නවුන් කවුද තමන්ගේ පක්ෂෙන් නැති UMP ඉන්නවුන් කවුද කියලා ලැයිස්තුවක් හදුවා. තා එයාත් අපේද හිතන තරමට ව්‍යාකූලයි. ඉතින් ඒ වගේ තත්ත්වක ඉන්න කට්ටියක් කවදාවත් කැමති වෙන්නේ මහ ඡන්දයකට තියා මේ ජනාධිපතිරණයකට යන්න. ඒකෝ රංගේ බණ්ඩාර ඊළඟට රටට මොකද්ද කිව්වේ? ඒ තමයි දැන් රංගේ බණ්ඩාරල ඇතුළු පෞගිටිකේ රනිල් වික්‍රමසිංහලා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ ලොකු සටනක් දෙනවා ජනාධිපතිරණයක් නෙවෙයි මහමැතිවරණයක් තියන්න කියලා පාර්ලිමේන්තු විසිරුවා. මහමැතිවරණයකින් තමයි ඒගොල්ලන්ට වැඩි වාසිය එන්නේ. മന്ത്രി පට්ටන් ටිකක් හරි වැඩිපුර එනවා. එතකොට මහමැතිවරණයක් තියන්න කියලා සටන් කරන බැසිල්වත් මොළහත චුරුම කළ දැම්ම රංගේ බණ්ඩාර මේ කතාවේ. කොහොමද එහෙම වෙන්නේ? ඒ තමයි රංගේ බණ්ඩාර මේ ජනමත විචාරණ කතාවයි අවුරුද්දකට නැවත රණිට දෙමු කියන කතාවයි යට තියෙන්නේ මොකද්ද? මහඡන්දයක් තිබ්බත් ඒගොල්ලෝ ගූ ගහගෙන පරදින බව එයාලා දන්න. ඉතින් එතකොට මහඡන්දකිනුත් පරදිනවයි කියලා රංගේ බණ්ඩාර නොකිය කියලා තියෙනවා මේ කතාවේ. එතකොට එතනින් බැසිලු කපෝති. ඊළඟට මොකද්ද රංගේ බණ්ඩාර මේකෙන් දුන්න පණිවිඩේ?
ඒ පණිවිඩය තමයි මෙතෙක්කල් දේශපාලනයේ හිටපු හැම කෙනෙක්ම විශේෂයෙන්ම සජබේ වේදිකාවේ ඊට පස්සේ UMP පොහොට්ටුවට සජබේට සහයෝගය දක්වන කණ්ඩායම් විසින් පුනපුනා කියන දෙයක් තමයි මාලිමාවේ ඉදිරියේදී එන දේශපාලඥයන්ට අත්දැකීම් නැහැ. පළපුරුදු නැහැ. පළපුරුදුයි නෙමෙයි. එහෙනම් දේශපාලනය සඳහා පළපුරුද්දක් තියෙන්න ඕන, අත්දැකීම් තියෙන්න ඕන. එහෙම නැති අය ඇවිල්ලා කොහොමද මේ රට කරන්නේ? ඒකට උදාහරණයකට ඒගොල්ලෝ ගන්නවා එයාලා විසින්ම ගෙනාපු 69 ලක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ ගෙනල්ලා දේශපාලන අත්දැකීම් නැති මිනිහෙක් වැඩේ කුරවලු කරගෙන චොර කරගෙන අන්තිමට ගහලා පන්නන තැනටපත් කරගත්තා කියන එක ඒගොල්ලෝ උදාහරණයකට ගන්නවා. මේ මොහොතේ මාලිමාවේ ආණ්ඩුවක් බලයටපත් කරත් මාලිමාවේකටත් වෙන්නේ ඕක තමයි. මොකද ගෝඨාභය අත්දැකීමක් නැතුව වගේ අත්දැකීමක් නැති මාලිමා සෙට් එකක් ඇවිල්ලා රටට වෙන්නේ ඕක තමයි කියලා ඒගොල්ලෝ පෙන්වන්න හදනවා රටේ මිනිස්සුන්ට. ඒ කතාවත් රංගේ බණ්ඩාර මේකෙන් සුනේ සුනු කළා දැම්මා. කොහොමද ඒක සුනේ සුනු උනේ? ඒ තමයි මෙච්චර කාලයක් දේශපාලනයේ අත්දැකීම් තියෙනවයි අරක කරයි මේක කරයි කියන කට්ටිය මේතරම් ගොන්නා. රංගේ බණ්ඩාර ඇතුළු රංගේ බණ්ඩාරගේ මේ කතාවට සහයෝගය දක්වන සියලු දෙනාගේ අමු පොල්බూరు කමෙන් තේරෙනවා මේ වගේ පොල්බూరు නම් මෙච්චර කාලයක් රට කරයි. එහෙම පොල්බూరు ඒ වගේම ගෝඨාභය රාජපක්ෂත් බూరుෙක් කියලා යා විසින්ම කියලා තියෙන අපි දන්නව නේද? නමුත් එහෙම බూరు නෙවෙයි මේ මාලිමාව වටා එකතු වෙලා ඉන්නේ මාලිමාවේ නායකත්වයේ ඉන්නේ. ඒක රටේ මිනිස්සු ඕනෑම දේශපාලන පක්ෂයකට සමහරට පොදුවේ නිකන් පහර ගහන්න ඕන නිසා වහල්ලු පහර ගැහුවත් ඒ වහල්ලුන්ගේ හිත ඇතුලෙත් දන්නවා මේ මුන් වගේ බూరు ටිකක් නෙවෙයි අනාගතයේ මාලිමාවේ රජයක් යටතේ රට බාර ගන්න කියලා. එතකොට ඒකෙනුත් මාලිමාවට තමයි රංගේ බණ්ඩාර ලකුණු අරගෙන දීලා තියෙන්නේ. කියන්නේ මාලිමාව කොච්චර පුනපුනා කිව්වත් අහන්න නැති පිරිසටත් රංගේ බණ්ඩාර තමන්ගේ මායට. මොකද රංගේ බණ්ඩාරේ කතාව අහන මිනිස්සුන්ට වෙන්නේ මොකද්ද මේකෙන්? දැන් තමන්ගේ මායට දීපු පණිවිඩය තමයි රංගේ බණ්ඩාරේ කතාව අහලා හුරේ දාන කට්ටිය අපිටුත් තාත්තලා අම්මලා ගෙවල් උඟක් උඟ වැඩි හිටියෝනේ මේ වගේ ඒවට ඉන්නේ නේද? අර කැපුවත් කොළ කැපුවත් නිල් එහෙම කිලින්න පිලිස ඉන්නේ වැඩි හිටියෝනේ. දැන් ඒ වගේ අය ගෙදර ඉඳගෙන කියනකොට මේ රංගේ බණ්ඩාරගේ කතාව හරියටම හරි මොන හරි එකක් ඒ පැත්තට හුරේ දාද්දි ඒ කහගෙන ඉන්න ළමයා ගෙදර ඉන්න පොඩි හිටියා හරිද? එයා මොකද කියන්නේ? මෙච්චර කාලයක් ලංකාවේ අර තාත්තම්ම බෞද්ධ නම් ළමයිත් බෞද්ධයි, තාත්තම්ම කතෝලික නම් ළමයිත් කතෝලිකයි, දෙමාපියන්ගේ ආගම දරුවන්ටත් ඉබේ ආව වගේ දෙමාපියන්ගේ දේශපාලනයත් බොහෝ දුරට ලංකාවේ පවුල්වල දරුවන්ට ඉබේ ආවා. හරිද? තාම සමහර පවුල් ඉන්නවා දෙමාපියෝ පොහොට්ටුවේ නම්, දෙමාපියෝ ශ්‍රී ලංකා දේශ පක්ෂ නම්, දෙමාපියෝ UMP නම් අර ළමයිත් નિરાයාසයෙන්ම වැඩි හිතන්නේ නැතුව දෙමාපියන්ගේ පැත්තට ඉන්න ළමයිත් ඉන්නවා. නමුත් මේ රංගේ බණ්ඩාර කර වැඩේ මොකක්ද උනේ? ඒ ළමයින්ට අර දෙමාපියන්ට වඩා මුලයක් තියෙන හන්ද දේශපාලනය ගැන යම් තරමකට උනන්දුවක් වෙනවා නම් ඒ ළමයින්ට කල්පනා වෙනවා හත්ති ලව්වේ මේ වගේ පොල්බూరుෙක්ගේ පොල්බూరు කතාවකටද අපේ තාත්තයි අම්මයි මේ හුරේ දාන්නේ? ඔන්න ඒ ළමයි පටන් ගන්නවා දෙමාපියන්ට දේශනයක් දෙන්න. හයියෝ අම්මේ, අයියෝ තාත්තේ කියලා උළු ඇත ගහ ගන්න කතාවක් මේ කිව්වේ. ඒකෙන් ඒ ළමයින් හරහා දෙමාපියොත් හරව ගන්න ඒ ළමයින්ට චාන්ස් එක ලැබෙනවා. මේ වගේ පොල් බూరుවන්ට තාත්තා ළමල මෙච්චර කාලයක් ඡන්ද දුන්නේ මේ කියන්නේ මෙච්චර ගොන් කතාවක් කියද්දි මේ උඩ බලාගෙන කෙල ගහනවා කියන එක නොතේරෙන මිනිහෙක්ටද එහෙම කණ්ඩායමකටද රට බාර දුන්නේ කියලා දරුවෝ දෙමාපියොන්ගෙන් ආනවා වහල් දෙමාපියොන්ගෙන්. හරිද? ඉතින් ඒ තවත් චාන්ස් එකක් රංගේ බණ්ඩාර මාලිමාවට නැත්නම් JEP එකට අරගෙන දුන්න. ඊළඟ එක තමයි මේ වගේ ගොන් කතාවක් කියන්න තරමට රංගේ බණ්ඩාරලා පත්තුනේ කොහොමද කියන එක. මොකද රංගෙලා මෙච්චර කාලයක් කරපු දේශපාලනය අනුවයි, ඒගොල්ලෝ දේශපාලනය ගැන දන්න දේවල් අනුවයි ඒගොල්ලෝ නොදන්නව ඉන්න බෑ. ව්‍යවස්ථාවෙන්වත් නීතියෙන්වත් මෙහෙම දෙයක් කරන්න කිසිදු බලයක් නැති බව, කිසිදු ක්‍රමවේදයක් නැති බව. ඒ කියන්නේ මොනවා හරි උත්සාහයක් කරන එක හරි උත්සාහ කරනවා ඕන කෙනෙක් තමන්ගේ නිකන් අර දියේ ගහගෙන යන මනුස්සයා පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවා කියන කතාව වගේ මොකක් හරි එල්ලෙන්න බලන එක හරි ඒක ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් මේ වගේ මෙච්චර ගොම් විදිහට එල්ලෙන්න බලනවා කියන එකෙන් තේරෙන්නේ අනිත්‍යය තමයි. මේ තා කාලයක් මේගොල්ලෝ නීතියට අනුකූලව වැඩ නොකළ බවයි,
ඕනෑ මොහොතක තමන්ගේ වාසය වෙනුවෙන් නීති විරෝධී දේවල් වුණත් කරන්න පෙළඹෙන්න පුළුවන් බවයි. මුලේ තියෙන මිනිස්සුන්ට තේරෙනවා රංගේ බණ්ඩාර මෙහෙම යෝජනාවක් කරනකොටම මේක ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී, ඒක හැමෝම දන්න මුළු රටම දන්න. නමුත් තමන්ගේ බලය වෙනුවෙන් ඕනෑම නීති ව්‍යවස්ථා විරෝධී දෙයක් මුන් කරන්න කොහේ හරි චූටි හිලක් තියෙනවා නම් එහිලෙන් රිංගනවා කියන එක හැමෝටම රංගේ බණ්ඩාර පෙන්වලා දුන්න මේ ගොන් කතාවේ. ඒක සුළුපටු දෙයක් නෙවෙයි. මොකද මෙතෙක් කාලයක් රට කරේ හරියට අපි කරා, අපිට අත්දැකීම් තියෙනවා, අපි ආරම්භ කරා, මෙහෙම කරා කියලා කියලා පුරාණිත දොඩවන පුතානෝලට, නාමල්ලට, රනිල්ලාට හැමෝටම රංගේ බණ්ඩාර කණේ පාරක් ගැව්ව නෑ, අපි නීති විරෝධී වැඩ තමයි කරේ. අපි ඉදිරියටත් ඕනෑම සෙල්ලමක් දාලා මිනිස්සුන්ට වෙන ඕන දෙයක් වෙද්දෙන් අපිට මිනිස්සුන්ගේ මතවාදයවත්, මිනිස්සුන්ගේ හෙට දවසවත්, අනාගතයවත් තම සතේක වැදගත්කමක් නෑ. අපිට වැදගත් අපේ බලයේ විතරයි, අපේ බලයේ රැකගැනීම විතරයි කියන එක තමයි රංගේ බණ්ඩාර පෙන්වලා දුන්නේ. ඒකෙන් මුලේ කලඳක් හරි තියෙන මිනිස්සු හැමෝම තේරුම් ගන්නවා මුන් බලේ වෙනුවෙන් ඕනෑම දාදුරා බලු නීති විරෝධී තිරිසන් වැඩක් කරන බව. ඒ වගේම තමයි මිනිස්සුන්ට මේකෙන් අවදානමක් එනවා, මිනිස්සුන්ට සූදානම් ශරීරයෙන් ඉන්න පුළුවන්කම ලැබෙනවා. මුන් මේ තරම් මෝඩ වැඩක්, මේ තරම් කොහොමවත්ම කරන්න බැරි දෙයක් ප්‍රසිද්ධියේ කතා කරන්න තරමට පක්ෂයේ සදාති පක්ෂය කියලා කියන්නේ ලංකාවේ මුල්ම ඉඳලා දෙන දේශපාලන පක්ෂය. එම් පක්ෂයේ මේ මොහොතේ ඉන්න මහලේකම්වරයා එම් එකක් කියන තත්ත්වෙට ඒ පක්ෂයපත් වෙනවා කියලා කියන්නේ ජනතා බලය නැති එක වෙනම කතාවක්. නමුත් ඒකෙන් කියවෙන අනිත් දේ තමයි ඒගොල්ලෝ මොන තරම් බලකාමයෙන් බලය ලබා ගැනීමේ තද ඌමනාවකින් ඉන්නවද කියන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ට මහ ජනතාවගේ මතය අදාළම නැහැ. පැහැදිලිව මහ ජනතාවගේ ඡන්ද බලයේ, ඡන්ද මතයේ මිනිසුන්ගේ සිතුවිලි අදාළම නැහැ. මිනිසුන්ගේ හෙට දවස අදාළම නැහැ. මිනිසුන්ගේ කැමැත්ත කැමැත්ත, මිනිසුන්ගේ අනාගතයේ දරුවෝ උපදින දරුවන්ගේ අනාගතේ එකක්වත් අදාළම නැහැ. රංගේ බණ්ඩාර පැහැදිලිව ඔප්පු කරලා පෙන්නුවේ අපිට තොපි වැදගත්ම නැහැ, අපිට වැදගත් අපේ බලයම විතරයි කියලා රංගේ බණ්ඩාර පැහැදිලිව මුළු රටටම ප්‍රසිද්ධිය පෙන්නලා දුන්නා. ඉතින් රංගේ බණ්ඩාරට ස්තුතිවන්ත වෙනවා මම ඒකටත් ඇත්තටම. මොකද ඒ තරම් දෙයක්, ඒ තරම් මෝඩකමක් උඩ බලාගෙන කෙලගාන තරමට ඔයාලා පත් වෙලා තියෙන්නේ ඇයි? ඒ පත් වෙලා තියෙන්නේ රංගේ ඔයාලා නොකිව්වට අපි දන්නවා ඔයාලගේ කලිසමේ මේ වෙනකොට චූ ගිහිල්ලා එළියට බහින්නේ. උදේ නැගිටිනකොට කලිසමේ හරි සරමේ හරි ඇඳගෙන ඉන්න ඇඳරෙද්ද හොදන තරමට මලමුත්‍ර පහ වෙලා උදේ නැගිටින්නේ ඇඳින්. ඒ තරමට ඕගොල්ලෝ බය වෙලා ඉන්නවා. ඇයි මේ බය? ඒ බය ඕගොල්ලෝ මෙතෙක් කල් කළ වැරදි, මෙතෙක් කල් කර අපරාධ, ඕගොල්ලෝ මෙතෙක් කල් කළ නීති විරෝධී ක්‍රියා, මෙතෙක් කල් රට පාලනය කරනවා කියලා ඒ මුවාවෙන් කරපු සියලු සහගහන අපරාධ හෙළිවීමටත්, ඒවාට එරෙහිව දඬුවම් ලැබීමටත් නියමිතයි. ඒක රටේ මිනිස්සු දන්නාට ඕගොල්ලෝ හොඳටම දන්නවා. මොකද තමන් විසින් කළ වැරදි වැඩියම දන්නේ තමන්නේ නේද? තමන් ස්වයං විවේචනය තමයි බරපතලම දේ. උට ඒක කියාගන්න බැරි කමට ඒ වෙවුලන වෙවිලිල්ල තමයි ඔය පෙන්නන්නේ. ඒකෙන් අනිත් පැත්තෙන් මොකද්ද පෙන්නන්නේ? ඔන්න මාලිමාවට තවත් ලකුණු ටිකක්. ඒ තමයි මාලිමාවේ රජයක් පත් වුණාට පස්සේ මේ මාලිමා වේදිකාවේ කියන ආකාරයටම නීතියෙන් මේ සියලු දෙනාගේ සියලු වැරදි වලට නිසි දඬුවම් ලැබෙන බව ඒගොල්ලෝ මේ වෙනකොටත් පිළි අරගෙන ඉවරයි. එනේ ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ දන්නවා වෙන පක්ෂ කිව්වා වගේ නෙවෙයි, වෙන වේදිකාවල කිව්වා වගේ නෙවෙයි, මෙතෙක්කල් ඒගොල්ලෝ ඒගොල්ලෝ අතරේ බලේ හුමාර වෙද්දි වේදිකාවල ගහමරාගත්ත විදියට පෙන්නවා වගේ නෙවෙයි, රඟපෑව වගේ, නාට්‍ය රඟපෑව වගේ නෙවෙයි. මේ පාර මාලිමාවෙන් මහ ජනතාවට දෙන මේ පොරොන්දු ස්ථිරවම ඉටු කරන බවත්, ඉටු වෙන බවත් ඒගොල්ලෝ රටේ ජනතාවටත් වඩා හොඳට දන්න. රටේ ජනතාවට සමහර සැක සංකා තියෙන්න පුළුවන්. මොකද අපි දැක්ක ඔය ටීවී වල හරි මේ මේ වීඩියෝ වලේම මේ ඔය පාරදී හම්බ වෙන අය ගැන අහනකොට අපි එයාලට දීලා බලමු කියලා කතාවක් මිනිස්සු කියනවා. ඒ කියන්නේ මෙච්චර කාලයක් අපි ඒගොල්ලන්ට දුන්නේ නැහැ, හැමෝටම දුන්නා. ඒ නිසා මෙයාලට දීලා බලමු. ඒ බලමු කියන කයල්ල කියන කට්ටියටත් හොඳ උත්තරයක් රංගේ බණ්ඩාර දුන්නා. බලන්න දෙයක් නැහැ, බලබලින්න දෙයක් නැහැ, මුන් කිව්වොත් කරනවම තමයි. මාලිමාවේ අනුර කුමාරසනායක ඇතුළු ඒ කණ්ඩායම ওই වේදිකාවල කියන ඒවා කරනවාම තමයි කියලා තමයි රංගේ බණ්ඩාර ෂෝයි බබා අපිට පුළු රටටම ඔයා පෙන්වලා දුන්නේ. මොකද අනුර කුමාරසනායක සහෝදරයා වේදිකාවක කතාව පටන් ගන්නකොටම කියන මුල්ම දෙයක් තමයි
හුඟක් වෙලාවට මං ඒ රණ්ඩු කුමාරගේ හැම කතාවකම බලනහන්ද මම දන්නවා ඒ කියන මුල්ම දෙය මේ ඔයාලගේ හීන ඔයාලගේ බලාපොරොත්තු ඔයාලා අද දවසේ මේ ඉස්සරහට ඇවිල්ලා අහගෙන ඉන්න දේවල් එකක්වත් වංචා කරන්නේ නැහැ එකක්වත් කඩ කරන්නේ නැහැ කියලා මුලින්ම පොරොන්දු දෙනවා කියලා පොරොන්දුවක් දීලා තමයි කතාව පටන් ගන්න. වෙනදා වේදිකාවල දුන්න පොරොන්දුවක් වගේ නෙවෙයි ඒක වෙනස් ආකාරයක පොරොන්දුවක්. දැන් වෙනද වේදිකාවලත් එහෙම දෙන්නේ නැති සමහර වෙලාවට. එතකොට ඒක පිළිගත්ත අයත් ඇති. නමුත් මේ වෙලාවේ මේ අනු කුමාර සහෝදරයා ඒ වේදිකාවල දෙන පොරොන්දුව ගැන යම් විදියකට සැකයක් ඇති වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ ඉස්සර ආගෙන ඉන්න අය හරි YouTube එකේ මේක අහන අය අහයට හරි අන්නේ සැකේත් නැති කරා රංගි බණ්ඩාර නෑ නෑ මූ කිව්වොත් කරනවාමයි මූ කිව්වොත් මේ ටික කරනවාමයි අපිට කූරු ගනින්න වෙනවාමයි කියන එක රංගි බණ්ඩාර රෙදි නැතුව පිළිගත්තා එයාගේ මේ ගුම් කතාවේ. ඊළඟට මේකෙන් කර අනිත් වැඩේ මොකද්ද? ඒ තමයි ලංකාවේ ඉන්න රටට ආදරය කරන රටේ යහපත ගැන හිතන දේශපාලන පක්ෂ වේවා දේශපාලන පක්ෂ වලට අදාළ නොවන නිලධාරී පැත්තෙන් වේවා ඊට පස්සේ නීතිමය පැත්තේ අය වේවා ඒ සියලු දෙනාටම සූදානම් වෙන්න ඉඩ හදලා දුන්නා. මේ ආකාරයේ නීති විරෝධී කටයුත්තක් මේ මිනිස්සු විසින් කරන්න යනවා නම් ඒකට එරෙහිව යුත්තේ කෙසේද? ඒකට එරෙහිව නීති ඉදිරියට යුත්තේ කෙසේද කියලා දැම්මින්දලාම පෙර සූදානමකින් රෙඩි වෙන්න රංග බණ්ඩාර පාර හදලා දුන්නා. මොකද දැන් ඉදිරි වේදිකාවලදී මේ මම දැන් මේක කියපු ඒවා ඉදිරියේ විශේෂයෙන් මාලිමා වේදිකාවේ ඒ කට්ටිය කතා කරනවාමයි. ඒගොල්ලෝ කතා කරනවාමයි මේ මෙහෙම දෙයක් වුණොත් අපි මොකද්ද කරන්නේ? ඒක පාට ගහින් ගෙඩියෙන්න වගේ දෙයක් වුණොත් ඒ වගේ දෙයක් කරොත් එහෙම සමහරවල් පොඩි ව්‍යාකූලත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් එහෙම ව්‍යාකූලත්වයක් ඇති වෙන්නෙත් නෑ. දැන් හොඳටම සූදානම් වෙන්න පුළුවන් මොනවා හරි බුලක් කෙලියොත් අපි මොකද කරන්නේ කියලා. ඉතින් ඒකට අසංගේ බණ්ඩාරට ස්තුති පෙර සූදානමක් වෙන්න නැත්තම් ඒ නීතිවල ව්‍යවස්ථාවල තියෙන වගන්ති අරේ මේ අදලා රෙඩි වෙලා ඉන්න නීති පැත්තෙන් වැඩ කරන අයට අවස්ථාව හදලා දුන්නා. ඒකිනුත් ඔයා ෆේල් හොඳටම රංගේ. දැන් මේකෙන් පුතානෝට මොකද වෙන්නේ? පුතානෝට තමයි හොඳටම කෙලියි. පුතානෝට හොඳටම කෙලිය කියලා කියන්නේ පුතානෝගේ කණ්ඩායමයි රනිල්ගේ කණ්ඩායමයි කියලා කියන්නේ කණ්ඩායම් දෙකක් නෙවෙයි එකක්. එකම රටම දන්න දේ එකම පක්ෂයේ රනිල් සහ සජිත් අතරේ තියෙන බලපොරේ නිසා දෙන්නටම උන නායක වෙන්න දෙන්නටම උන මම්පොර වෙන්න ලොක්ක වෙන්න ඒ මම්පොර ජාතකය නිසා තමයි ඒ දෙන්න මේ කණ්ඩායම් දෙකක් විදිහට වෙදිලා ඉන්නේ. නමුත් ඒ කණ්ඩායම් දෙක යට ඉන්න අය අතරේ එම් බෙදීමක් නැහැ. ඒගොල්ලෝ අද මේක ගෙදරක ඉන්නවා ඊළඟ දවස් තව ගෙදරක ඉන්නවා දෙගොල්ලෝ එකට කතා බහ කරනවා. ඒ මතවාදෙම වෙනසක් නැහැ. වේදිකාවක හිටියත් අපි දන්නේ නැහැ ඇත්තටම පරණ UMP සෙට් එකේ අය වේදිකාවක ඉන්නකොට අපිට හිතාගන්න බෑ මේක සජිත්ගේ කෙනෙක්ද නැත්නම් රනිල්ගේ කෙනෙක්ද කියලා. දැන් හර්ෂ හිතන්නකො හර්ෂ රනිල්ගේද සජිත්ගේද කියලා අපිට හිතාගන්න බෑනේ. මහලුකෝට වාද කරන්න ඉන්නම් කිව්වට එක එක ඒවා මේ කතා කිව්වට රනිල්ගේ හර්ෂ සජිත්ගේ හර්ෂ දෙන්නගේ මේ. ඉතින් හර්ෂ උදාහරණයකට මම ගත්තා. ඒ වගේ තමයි අනිත් හැමෝමත්. රංග බණ්ඩාරෙත් එහෙමයි. රංග බණ්ඩාර කියන මිනිස්සයාත් මුණලේකම් පට්ටම් ගාගෙන හිටියත් ඕනෑම මොතක සජිත්ගේ රජිත්ගේ පාලනයක් ආවොත් එන්නේ නැහැ මේක අපේදී. ආවොත් එහෙම සජිත් පාලනයකදී රංග බණ්ඩාරට වරදින්නේ නැහැ. රංග බණ්ඩාර ඡන්දෙ කල් තියන්න කියලා කියන්න ඕනේ නැහැ. ඡන්දෙ කල් දාලා මොනවද ජනමත විචාරණක් තියන්න ඕනක රංග කියන්න ඕනේ නැහැ. සජිත් වෙනවනම් මොකද සජිත් ගාණ්ඩුවක් ආවොත් සජිත් ගාණ්ඩුවකදී රංග බණ්ඩාරව බදාගෙන ඇමතිකමක් දෙනවා සජිත් රංගෙට. රංගෙට ඇමතිකමක් ලැබෙන ස්ථිරවම රජිත් ගාණ්ඩුවකදී නොලැබෙනවා කියලා කියන්නේ බෑ. මේකෙන් මල් මේ ලේකම් පදවි දාලා රංගිනවා. ලේකම් පදවි තියාගෙනවත් තමයි මේ හවුල් ආණ්ඩුවක් නම් UMP ලේකම් පදවි තියාගෙන උනත් සජිත් ගාණ්ඩුවේ ඇමතිකමක් දරන්න රංග බණ්ඩාරට පුළුවන්. ඒතකොට ඒක මුළු රටම දන්නවා. කවුරුන් නොදන්නේ නැහැ. ඒ නිසා සජිතත් කෙරෙව්වා. මොකද හේතුව රංගි බණ්ඩාර කරපු මේක තමයි තේරෙන්නේ. සජිත් මොනම විදිහකින්වත් අහලකින්වත් දිනන්නේ නැහැ කියලා රංගි බණ්ඩාර දන්නවා කියන එක තමයි මේ කතාවෙන් රංගි බණ්ඩාර රටටම ප්‍රසිද්ධියේ පෙන්වලා දුන්නේ. එතකොට මේකෙන් කෙලවුනේ රණියට විතරක් නෙවෙයි සජිත්ට පුතානෝට. පුතානෝටත් වේදිකාවල ගිහිල්ලා මම්පොර ජාතකය කියන්නවත් අවස්ථාවක් නැති කරා මේ රංගි බණ්ඩාර කරපු වැඩේ. එතකොට ජනතාවට මොකද්ද කියන්න තියෙන්නේ මේ පණිවිඩෙන්? ජනතාවට කියන්න තියෙන්නේ මේ මොහොතේත් අපි දකිනවා තාමත් ඉන්නවා යම් වහල්ු පිරිසක් ලංකාවේ.
ඒ වහල්ලුන්ට මොන විදිහෙන්ම තේරුම් කළ දෙන්න බෑ. මෙතෙක් කාලයක් රට කරා පාලනය කරනවා කියලා මුන් පාලනයක් කරලා නැහැ. රටට යහපතක් කරනවා කියලා මුන් යහපතක් කරලා නැහැ. අඩුතරමින් හෙට දවසේවත් ඔයාලට යහපතක් කරන අරමුණක්වත් මේ අයිට නැහැ කියන එක ඒ වහල් මිනිස්සුන්ට තාම තේරිලා නැහැ. නමුත් දැන්වත් තේරුම් ගන්න වහල්ලුනේ, ඔයාලගේ මොලේ කලන්දක් තියෙනවා නම් අඩු ගානේ කිරි දරුවෙකින් අත දරුවෙකින් මොන්ටිසෝරි දරුවෙකින් හරි ආලා බලන්න. ඔයාලට තේරෙන්නේ නැත්තම් එහෙම කෙනෙක් තේරුම් කළ දේ ළමෙක් තේරුම් කළ දේවි. මේ තරම් නීති විරෝධී, මේ තරම් දේශද්‍රෝහි, මේ තරම් ව්‍යවස්ථා විරෝධී විදියට පාලන බලයේ ඉන්න උත්සාහ කරන පිරිසක් රටට යහපතක්, රටට නීතියක්, රටට හොඳක් කරાવીද? හරිම සරල දෙයක්නේ. නීති විරෝධී දේවල් කරන මිනිහෙක්ගෙන් නීත්‍යානුකූල දෙයක් යහපතක් කොහොමද තව කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නේද? මහා හොරෙක්ගෙන් හොර කණ්ඩායමේ හොර නඩේක ඉන්න අර අලිබබා සවුරු 40 වගේ හොරෙකුට යම් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපේ ලොක්ක හොරකමක් කරොත් අපිට චූටි කොටසක් කරේ දෙයි කියලා. නමුත් රටේ ජනතාව වෙන ඕගොල්ලෝ කතරයක් ගහන්නේ මොන පැත්තකට හරි හොරුන්ගෙන් යැපෙන්න නෙවෙයිනේ. හොරකම් කළා හොරකම් කළා අපිට මොන හරි දෙයක් කියලා බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මොකද හොරකම් කරන්නේ ඕගොල්ලෝගේ දේවල්නේ. වෙන වෙන රටකින් ඉන්දියාවෙන් හරි එංගලන්තෙන් හරි චීනෙන් හරි කොහෙන් හරි හොරකම් කළා ඉහෙලා ඔයාලට කන්න දෙනවනම් ඒක තව කමන්නේ. හරිද? එතකොට හිතන්න පුළුවන් අම්මට සිනේ නෑ නෑ අර චීනේ භාණ්ඩාගාරේ මාර සල්ලියක් තියෙනවා ඒ ටික ගෙහ කොහොම හරි ගේම ගහලා ගෙනැල්ලා අපේ ලොක්ක අපිට කන්න දෙයි, අපේ රට ගොඩ ගනි, අපේ රට දරුවන්ට අනාගතය හදලා දෙයි. අඩුගානේ එහෙමවත් එකක් නෙවෙයිනේ. උන්ගේ ණය කියලා ගන්න ඒවත් ඒව අරගෙන ඉවෙලා ඒවෙන් 170 සාකු විදාගෙන 130කින් රටට මොනවා හරි කල්ලි වෙලා ඒ 170ට අර 30ටයි 100ම ණය ගෙවන්න දෙන්නේ, පොලිත් එක ගෙවන්න දෙන්නේ ඔයාලටමනේ. ඔය මෝඩ වහල් මිනිස්සුන්ටම තමයි අද ඒ 100%ක්ම මොරා කපුවත් පොලියත් එක ගෙවන්න වෙලා තියෙන්නේ. ඉතින් මොලේ කලඳක් තියෙනවා නම් තේරුම් ගන්න එපා. අඩු ගානේ ගත්ත ණය වලින්වත් අපිට කන්න දීපු නැති කට්ටියක් ලෙමු නේද? දැන් රටේ මහජන සම්පත් විකුණනෝ රටේ සියලු දේවල් මේ වෙනකොට ගොඩාක් විකුණලා තියෙනවා. දැන් ටෙලිකොම් එක විදුලි වල මණ්ඩලේ පාව විකුණන කල්පනා කරනවා. ඒව විකුණලි වෙලා ඒ ඔයාලට කන්න දෙන්නද නේ? උන්ගේ ජාම්බේර ගන්න. ඉතින් එහෙම කරන කණ්ඩායමකට තවමත් වහල් වෙලා ඉන්න අයට රංගේ බණ්ඩාර දීපු හොඳම උත්තරේ තමයි තොපි තවත් මොලේ කලඳක් තියෙනවා තේරුම් ගනිල්ලා. අපිට තොපෙන් සත පහක වැඩක් නැහැ. අපිට තොපේ අනාගතේවත්, තොපේ දරුවන්ගේ අනාගතේවත්, තොපිට කෑවද බිව්වද, තොපේ සිතුවිලිවත්, උඹලගේ ඕනෑපෑකම්වත් එකක්වත් අපිට අදාළ නැහැ. අපිට අදාළ 100%ක්ම ගෙඩිය පිටින්ම අපි බලේ සිටීමයි, අපේ හොරකම් ටික රැකගෙන සිටීමයි, අපේ හොරු ටික රැකීමයි, අපි හිරේවි ලොංගු වෙන වෙටි සිටීමයි විතරයි අපිට වැදගත්. අපිට තොපෙන් වැඩක් නැහැ කියලා තමයි දෙයි හාමුදුරුවනේ රංගේ බණ්ඩාර ඔය වහල්ලුන්ගේ කනට ගහලා කිව්වේ. කන පුපුරන්න ගහලා තමයි මේ රංගේ බණ්ඩාර මේ පණිවිඩය ඔයාලට දුන්නේ. ඉතින් ඔයාලා තවමත් වහල්ලු වශයෙන් ඉන්නවා නම් තවමත් ඕගලන්ට මෙච්චර කන පැලෙන්න පාරක් රංගේ බණ්ඩාර දීලා ඒකවත් තේරෙන්නේ නැත්තම් තවත් ඕගොල්ලෝ තප්පුලනවා නම් රනිල්ට හරි පුතානෝට හරි රාජපක්ෂලාට හරි මෛත්‍රීලා ඒගොල්ලන් කතා කළ වැඩක් නැද, ඒගොල්ලන් කවුරුත්ම නැහැ ඒගොල්ලොන්ට හරි නේද? තප්පුලනවා නම් ඕගොල්ලෝ දැන්වත් කල්පනා කරන්න ප්‍රායෝගිකව ඔයාලගේ මොලේ ස්වභාව ධර්මයෙන් ඔයාලට මොලයක් කියලා එකක් දුන්නාට ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ඔයාලවත් දන්නේ නැතුව ඇති. දැන් ඔයාලට මම කිව්වා රංගේ බණ්ඩාර අපිට දීපු ටෑගි ටික අපිට කියලා කියන්නේ විශේෂයෙන් මාලිමාව වගේම අනාගතයේ අපි රටේ යහපත උදෙසා ක්‍රියා කරන්න ඉන්න සමස්ත අති බහුතර ජනතාවට දීපු පණිවිඩේ. ඉතින් රංගේ බණ්ඩාරට හැම කෙනෙක්ම ස්තුතිවන්ත වෙන්න ඕන. මාලිමාවට මෙතෙක් තිබුණාටත් වඩා ජන ප්‍රසාදයක් මාලිමාව ගැන සැකසංකා තිබිච්ච කට්ටිය අපි දීලා බලමු කියලා කියපු කට්ටියටත් දැන් බලන්න දෙයක් නැහැ, දෙන්නම වෙනවා. මොකද බලන්න දෙයක් නැහැ, මේගොල්ලෝ ස්ථිරව මේ කිනේ කරනවාමයි කියන තැන රංගි බණ්ඩාර ඔප්පු කළ පෙන්වීම ගැන අපි සියලු දෙනා රංගි බණ්ඩාර නම් මෝඩ දේශපාලඥයාට, දේශපාලඥයෙක් කියන බෑද, පාලනය කරපු දේශයක් නෑ, නමුත් නමට හරි එහෙම කට්ටියනේ නේද? ඒ මනුස්සයට අපි ස්තුතිවන්ත විය යුතුයි. ඇත්තටම රංග බණ්ඩාර වාට නින්දට ගිය වෙලාවට හරි තේරේවි යකෝ මම මෙච්චර මෝඩෙද්ද කියලා නේද? මම දන්නේ මේ වීඩියෝ එක දකීද කියලා. මේ වීඩියෝ එකේ කියන දේවල් ඉදිරියේදී කවුරු හරි වෙන වේදිකාවක් හරි කියන දැක්කොත් එහෙම Tamanටම තේරෙන්න ඕන රංගේ ඔය වයසටත් එක්කලා ඔය වැඩිහිටිකමටත් එක්කලා නේද? Tamanට නිකන් හරි තේරෙන්න ඕන අනේ මම මෙච්චර ගුණෙද්ද කියලා. අනාගතේ
ඡන්දයක් කියනවා ඒක වළක්වන්න කාටවත් බෑ ව්‍යවස්ථාවෙන්වත් නීතියෙන්වත් කොහොමටවත් මේගොල්ලන්ගේ මේ සෙප්පඩ විජ්ජාවලට සහනයක් ලැබෙන්නේ නැහැ ඒගොල්ලන්ට එකම දෙයයි තියෙන්නේ කලබලයක් ඇති කරලා බෝම්බ මේකක් කරලා විනාශයක් කරලා මහා ජන සංහාරයක් ඇති වෙන තත්ත්වෙට අර ඉන්න පොලිස්පතියයි ඔය ටිරානලස්ලා වගේ මිනිමරුවයි සෙට් එක එකතු කරගෙන රටේ ජනතාව පීඩාවටපත් කරලා කලබලයක් යුද්ධයක් ඇති කරලා ඡන්දයක් එන එක වළක්වා ගත්තොත් ඇරෙන්න එහෙම වෙන විකල්පයක් නැහැ. නමුත් එහෙම තත්ත්වයක් ආව වුණත් ඔයාලා දන්නවද ඊළඟට මොකද වෙන්නේ කියලා? හදිසියේවත් කලබලයක් ලංකාවේ ඇති කරොත් මීළඟට ඔයාලාට එරෙහිව රංගේ එළියට බහින්නේ, ඔයාලාට එරෙහිව තුවක්කුව හරවන්නේ පොලිසියමයි හමුදාවමයි. ඔය දේශබන්දුලාට කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ තමන්ගේ පොලිසියේ ඉන්න පහළයව පාලනය කරන්න. ඒගොල්ලන්ගේ තුවක්කු ඔයාලට හැරෙනවාමයි මේ පාර ඔයාලා තිස්සුවක් කෙලින්න පටන් ගත්තොත්. මෙතෙක්කල් ලංකා ලෝක ඉතිහාසයේ කවදාවත් නොවෙච්ච දෙයක් ලංකාවේ ඔයාලට දැක ගන්න පුළුවන්. පොලිසියේ අති බහුතරයක් පහළ ස්තරය මාලිමාවට ඡන්ද දීලා මේ වෙනස ඇති කළ යුතුයි කියන තැන මේ වෙලාවෙත් ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ දරුවන්ටත් ඒගොල්ලන්ගේ බිරිඳෑවරුන්ටත් ඒගොල්ලන්ගේ අනාගතයටත් මේ පහර එකසේම වැදිලා තියෙනවා. ඒ මිනිසුන්ට කර කියා ගන්න දෙයක් නැතුව ඔය පොඩි පොඩි දේවල් වලට සහයෝගය දුන්නට ඔය කුඩු අල්ලනවා කියලා කරන නාඩගම් වලටයි. නමුත් පුතෝ ලංකාවේ මහජනතාව කුලප්පු කළ මහජනතාවට වෙඩි තියන්න කියලා කිව්වොත් මින් පස්සේ පොලිසිය මහජනතාවට වෙඩි තියන්නේ ඒ අනදෙන තොපිට තමයි වෙඩි තියන්නේ කියන එක හොඳට මතක තියාගන්න. ඒක වැඩි දවසක් නෑ ලෝක ඉතිහාසයේ අමුතුම ආකාරයේ සෙල්ලමක් ලෝකේ බලන්න පුළුවන් වෙනවා එහෙම උනොත්. ඊළඟට අනිත් පැත්තෙන් ඡන්දයකදී ඔය අර JR කරා වගේ ලාම්පු කලකිරි සෙල්ලම වගේ ජනමත විචාරණයක් කළා හොර ඡන්ද දාන්න පටන් ගත්තොත් අර රාජපක්ෂලාගේ කාලේ වගේ දේවල් කරන්න පටන් ගත්තොත් නැත්නම් චන්ද්‍රිකාගේ කාලේ කරා වගේ මහා අපරාධ කරන්න ගත්තොත් නැත්නම් අර යාපනයේ පුස්තකාලේ ගිනි තියලා ඒ ඡන්දිදි කරා වගේ අපරාධ කරන්න ගත්තොත් මෙතනදිත් අනිත් පැත්ත හැරෙන තව කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තමයි ඡන්ද ව්‍යාපාරයේ නියැලෙන නිලධාරීන්. ඡන්ද කොමසාරිස්වරයා විතරක් අපි හිතමු හැරුණා කියලා අනිත් පැත්තට කොමාරි බිලිබාගත්ත කියලා කියමු. නමුත් ඒ නිලධාරී දහස් ගාණක් ඉන්නවා. ඒ දහස් ගාණම 99%කටත් වැඩිය ඉන්නේ මේ මොහොතේ මේ ලැබෙන අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන අරගෙන ලංකාවේ අපේ දරුවන්ට අනාගතයක් ලබා දිය යුතුයි, මුන් රැත්ත රොත්ත බුරුත්තම පළවා හැරිය යුතුයි කියන තැන ඒ නිලධාරීත් ඉන්නවා. ඒ නිලධාරී ඉඩ දෙන්නේ නැහැ උඹලාට පිස්සු කියලා ඉන්න. උඹලාට හොර ඡන්ද දාන්න පිස්සු නටන්නේ දෙන්නේ නැහැ නිලධාරී. මතක තියාගන්න මේ වතාවේ තමයි උඹලා අත පුච්ච ගන්න හොඳටම පිස්සු කෙලින්න ගත්තොත් රංගේ බණ්ඩාර මේ කතාවෙන් මේ පරණ පොලිස් පාට් එක දාගෙන තමහල්ලාවට පරණ පොලිස් කාර්යය අලුතෙන් ඉන්න දේශබන්දුවයි කතා වෙලා මේව කරනත් අපි ගේමක් ගාමු කියලා ඒ සෙල්ලම් වාන මේ පාර ඒ සෙල්ලම් වාන. මොකද නීතියෙන් බැරිදේ උඹලා අවනීතියෙන් කරන්න ගියත් වෙන්නේ තොපිට වෙඩි කන්නේ නඩු ගහන්නේ. එහෙම නොවුනොත් ඡන්දයක් තිබ්බොත් උඹලට නඩු ගිහිල්ලා කාලයක් ඉඳලා තමයි නඩු ඉවරන කලින් උඹල මැරෙන්නත් පුළුවන් වයස ගිහිල්ලා මොකක් හරි ක්‍රමයකින් නඩු ඇදෑදි හිටියොත් නේද? නමුත් මෙහෙම දෙයක් කරන්න ගියොත් උඹලට වෙන්නේ නඩු යනකම්වත් ඉන්නේ නැහැ. කෙලින්ම ඔය රටේ ඉන්න හමුදා පොලිසියේ ඇතුවක්කුවම උඹලට පැත්තට හැරෙන්න පුළුවන්. මොකද ඒ තරම් මිනිස්සු පීඩනයකින් ඉන්නවා, ඒ තරම් මිනිස්සු ආසාවෙන් ඉන්නවා. ලංකා ඉතිහාසයේ මිනිස්සු බලාපොරොත්තු වෙන වැදගත්ම දේශපාලන පෙරළිය සහ ඡන්දය මේන්නේ. මේක කඩාකප්පල් කරන්න නම් සෙල්ලම් දාන්න එපා. කිසිම සෙල්ලමක් දාන කෙනෙකුට ඒ සෙල්ලම් දාන එකට ලෙල්ලම් වෙනවා කියන එක පැහැදිලිව කියනවා. වගකීමෙන් යුතුව කියනවා නාඩගම් නටන්න එපා. හැබැයි කොහොම වුණත් රංගෙට නැවත නැවතත් ස්තුතියි මේ කරපු ගොන් කතාවෙන් මාලිමාවට දීපු ජිම්කානායකට. ආයුබෝවන්, සුබ දවසක්.